අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජරන් සම්බන්ධයෙන්. මේ ජරන් සම්බන්ධයෙන් හුඟක් අය ප්‍රශ්න අහලා තිබුණා මේ ජරන් කොහොමද භාවිත කරන්නේ කියලා. ඉතින් ඒ හන්දතයි මම හිතුවේ මේ සම්බන්ධයෙන් වීඩියෝයක් කරන්න ඕනේ කියලා. ඉතින් ජරන් සම්බන්ධයෙන් හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. අපි ඒකෙන් මේ වීඩියෝ එක හරහා ඒකේ පළවෙනි කොටස ගැන කතා කරමු. හරි. ජරන්ඩ් කියන්නේ මොකද්ද? What is gerund? A word ending in ing which is made from a verb and used like a noun. Gerund එකක් කියලා කියන්නේ verb එකට ing එකක් එකතු කරලා ඒ verb එක අපි භාවිත කරනවා noun එකක් වශයෙන් අන්න ඒකට අපි කියනවා gerund එකක් වශයෙන්. මොකද gerund එක කියන්නේ verb එකට ing එක එකතු කරලා ඒ verb එක noun එකක් වශයෙන් භාවිත කරනවා නම් අපි ඒකට කියනවා gerund එකක් කියලා. අය බලමු මේකේ උදාහරණයක්. Everybody enjoyed Victor Ratnayake's singing. හැමෝම enjoy කළා Victor Ratnayake මහත්තයාගේ ගායනය. ඒතර මෙතන මේ singing කියන වචනේ noun එකක් වශයෙන් තමයි භාවිත වෙලා තියෙන්නේ. අපි ගායනය කියලා තමයි කියන්නේ. Singing කියලා කියන්නේ ගායනය. එතකොට ගායනා කරනවා නෙමෙයි ගායනය කියන අර්ථය තමයි මෙතන මේ තියෙන්නේ. එහෙනම් මේ sing කියන verb එක ing එකක් එකතු කරලා singing කියලා මෙතන මේ noun එකක් වශයෙන් තමයි ඒක භාවිත කරලා තියෙන්නේ. එතකොට ඒක gerund එකක් බවට පත් වෙනවා. එතන ඇයි මේක මේ sing කියන verb එක ing එකක් එකතු කරලා singing කියලා මෙතන ලියලා තියෙන්නේ කියන ඒ rule එක මම පස්සේ කියලා දෙන්නම්. දැනටම මේ පැහැදිලි කරන්න හදන්නේ gerund කියන එක මොන අවස්ථාවකටද gerund එක කොහොමද වහ හඳුනාගන්නේ කියන එක තමයි පැහැදිලි කරන්න හදන්නේ මේ කොටස. හරහ. Everybody enjoyed Victor Ratnayake's singing. Singing කියන verb එක ඇතර මෙතන ing එකක් භාවිත වෙලා gerund එකක් වශයෙන් නැත්නම් noun එකක් වශයෙන් භාවිත වෙලා තියෙනවා. අපි මේ වාක්‍ය ගත්තොත් එimhe he is singing. The he is singing කියලා කිව්වොත් එimhe ඔහු ගායනා කරමින් සිටිනවා කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. ඇතර මෙතන singing කියන එක ගත්තොත් එimhe මේක gerund එකක් නෙමෙයි. ඇයි? B verb එකකින් පස්සේ කියන්නේ is කියන B verb එකකින් පස්සේ ඔකට දන්නවා B verb එකක් ආවට පස්සේ ඊළඟ වෙන verb එක අනිවාර්යයෙන්ම ing form එකේ තියෙන්න ඕනේ active voice වාක්‍යයක් නම්. එතකොට මේ is කියන B verb එකෙන් පස්සේ අවිල්ලා තියෙන sing කියන verb එක ing form එකේ තියෙනවා. ඒතර මෙතන ඔහු ගායනා කරමින් සිටිනවා කියලා තමයි එන්නේ. ගායනය කියන අර්ථය එන්නේ නැහැ. එහෙනම් මෙතන මේ singing කියන එක noun එකක් නැමෙ මෙතන verb එකක් අරයි උඩ වාක්‍ය ගත්තොත් එimhe everybody enjoyed Victor Ratnayake singing කියලා කියද්දි Victor Ratnayake මහත්තයාගේ ගායනය කියලා ගත්ත ගමන් ඒක අනිවාර්යෙන් ඒ singing කියන verb එක noun එකක් බවට පත් වෙනවා. Sing කියන verb එකට ing එක එකතු කරලා ඒක noun එකක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ඒක gerund එකක්. ඔන්න ඔය විදිහට තමයි gerund එකක් අපි identify කරගන්නේ. අයි බලමු ඒකේ තවත් උදාහරණ කීපයක්. She loves having dessert. අය dessert කන්න හොඟක් කැමති. She loves having dessert. ତର මෙතනත් මේ loves කියන verb එකෙන් පස්සේ ඊට පස්සේ එන verb එක have කියන එක. ඒ have කියන verb එක ing form එකෙන් තමයි භාවිත වෙලා තියෙන්නේ. එතකොට එක verb එකකින් පස්සේ තව verb එකක් එනවා නම් ඉංග්‍රීසි වල අනිවාර්යයෙන් මේ verb එක අපි ලියන්නේ ing form එකේ. එක verb එකකින් පස්සේ තව verb එකක් ඒ verb එකෙන් පස්සේ තව verb එකක් එනවා නම් අනිවාර්යෙන් අපි ඒ verb එක ලියන්නේ ing form එකේ. එතන මෙතන ඔකට පේනවා ති she loves having dessert. එතකොට having කියන verb එක ing form එකේ මෙතන භාවිත වෙලා තියෙන හන්ද මේක gerund එකක් බවට පත් වෙනවා. අය බලමු තවත් උදාහරණයක්. He hates staying alone at home. ඔහු ගෙදර තනියෙන් ඉන්න හුඟක් අකමැති. එතන මෙතන මේ වාක්‍ය ගත්තත් hates කියන verb එකෙන් පස්සේ ඇවිල්ලා තියෙනවා stay කියන verb එක. ඒ stay කියන verb එකත් ing form එකෙන් තමයි භාවිත වෙලා තියෙන්නේ. එතකොට මං කිව්වා verb එකකින් පස්සේ තව verb එකක් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වල ing form එකේ තමයි තියෙන්නේ කියලා. සහ ඒක gerund එකක් වෙනවා. He hates staying alone at home. හයි. gerund එකක් subject එකක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්. ඔබ්ජෙක්ට් එකක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්. අපි බලමු මේක භාවිත කරන අවස්ථාන් කොහොමද කියලා. Cycling is fun. Cycling කියන්නේ මොකද්ද? Bicycle පැදීම.
අතර බයිසිකල් පදිනවා කියන එක නෙමෙයි මේකේ සයික්ලින් කියන වචනේ තේරුම. සයික්ලින් කියන එකේ මෙතන තේරුම බයිසිකල් පැදීම කියන එක. ඒතොර එක නවුන් එකක් වශයෙන් තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඒතර verb එකට ing එකක් එකතු කරලා ඒක නවුන් එකක් වශයෙන් භාවිතා වෙනවා නම් ඒක ජරණ්ඩයක් වෙනවා. ඒතර cycling is fun. බයිසිකල් පැදීම හරි විනෝදජනකයි. ඒතර මේ බයිසිකල් පැදීම කියන එක තමයි මේ වාක්‍යයේ subject එක බවට පත් කරගෙන තියෙන්නේ. ඒතර මතක තියාගන්න ජරණ්ඩ එක subject එකක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. I enjoy cycling. මම බයිසිකල් පැදීමට හුඟක් කැමතියි. තර් මේ වාක්‍යෙදී සයික්ලින් කියන එක භාවිත වෙලා තියෙන ඔබ්ජෙක්ට් එකක් වශයෙන් සබ්ජෙක්ට් එකක් වශයෙන් නෙමෙයි සබ්ජෙක්ට් එක මේ වාක්‍යයේ I මේ වාක්‍යයේ ඒ ක්‍රියාව කරන පුද්ගලයා තමයි මම. තර් මම තමයි මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක බවට පත් වෙලා තියෙන්නේ සයික්ලින් කියන එක. I enjoy cycling. එතකොට සයික්ලින් කියන මේ වචනේ ජරණ්ඩක් වශයෙන් වාක්‍යයේ ඔබ්ජෙක්ට් එකක් වශයෙන් භාවිත කරලා තියෙනවා. අයි බලමු තවත් උදාහරණයක්. Running too fast when jogging is not recommended. jogging කරනකොට හුඟක් වේගයෙන් තෙවීම නිර්දේශිත නැහැ. ඒතකොට running කියලා කියන්නේ මෙතන දිවීම. දැන් run කියලා කියන්නේ දුවනවා. he is running කියලා කිව්වොත් එම ඔහු දුවමින් සිටිනවා. හැබැයි නිකම්ම running කියලා කිව්වොත් එම ඒකේ තේරුම දිවීම කියන එක. ඒතර ඒ දිවීම කියලා වචනයක් ගත්තොත් එම ඒක noun එකක් වෙනවා. ඒ වගේම ඒක gerund එකක් වෙනවා. verb එකට ing එකක් එකතු කරලා ඒක noun එකක් වශයෙන් භාවිත කරනවා නම් ඒක gerund එකක් වෙනවා. running too fast when jogging is not recommended. අයි බලමු තවත් වාක්‍යයක්. he likes dancing. ඔහු dancing කරන්න කැමතියි. ඒතර ඔහු dancing කරන්න කැමතියි කියලා කිව්වොත් එම මෙතන මේ වාක්‍යයේ subject එක බවට පත් වෙලා තියෙන්නේ he කියන එක. likes කියන්නේ verb එක. ඒතර dancing කියන එකකට පේනවා ඇති verb එකකින් පස්සේ තවත් verb එකක් භාවිත වෙලා තියෙනවා. ඒතර ඒ verb එක ing form එකෙන් තමයි ලියලා තියෙන්නේ. he likes dancing. ඒතර මේ dancing කියන එක මේ වාක්‍යෙදී object එකක් වශයෙන් තමයි භාවිත වෙලා තියෙන්නේ. ඒතර dance කියන verb එකට ing එක එකතු කරලා ඒක noun එකක් වශයෙන් භාවිත වෙන හින්දා ඒක gerund එකක් බවට පත් වෙනවා. එහෙනම් gerund එක subject එකක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්, object එකක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්. එහෙනම් අපි මේ පාඩම හරහා කතා කරේ gerund එකක් හඳුනාගන්නේ කොහොමද සහ gerund එක subject එකක් වශයෙන් සහ object එකක් වශයෙන් කොහොමද භාවිත වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ පාඩම හරහා කතා කරේ. එහෙනම් මේකේ ඊළඟ කොටසේදී අපි කතා කරමු gerund එකක් භාවිත කිරීමේ නීති මොනවාද කියලා සහ මොන මොන අවස්ථා වලදීද gerund එකක් භාවිත කරන්න පුළුවන් කියලා. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබ හමුණුතුරු මාපෙන් සමුගන්නවා. Bye for now.